අපි දැන් කවුරුත් දන්නවා මේ මාසේ ඉවර වෙලා නේද? තව මාස දෙකක් විතර යනකොට ජනාධිපති ඡන්දය ප්‍රකාශ කරනවා නේද? සැකයක් තියෙනවද ඒකේ? ඡන්දෙ තියයිද නැද්ද? ඈ තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා, ඡන්දෙ තියෙනවා. ඔය ඉඳ හිට ඒගොල්ලෝ ඡන්දෙ නෑ වගේ කතා කියනෝ නේද? එකක්වත් ගණන් ගන්න එපා. හරිද? ඒගොල්ලෝ ඒව ඔක්කොම කියන්නේ බයට. ඒවා බයට කියන කතා. මොකද අදත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කරා අනිවාර්යයෙන්ම ඡන්දෙ තියෙන බව. නිසා ඒ ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලාගේ ජීවිත කාලේන පළවෙනි ඡන්දෙ දීක නෑනේ නේද? ඊට කලිනුත් ඡන්ද ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි සැරේට ඡන්දෙ දෙන අයත් ඇති. හැබැයි මෙතන ඉන්න වැඩි පිරිසක් මම හිතනවා වැඩිපුර අවස්ථා ගණනාවක ඡන්දෙ දීපු අය. කොහොමත් මේක සින්දු කියන මයික් එකක් හොඳද? පොඩක් කිට්ටු කරන් කතා කරන්න වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් එනිසා මෙතන වැඩිහිටි අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ හැම දෙනාම මීට කලින් විවිධ අවස්ථාවල ඡන්ද ප්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි ආපහු හැරලා බලපුවහම මොකද්ද හිතෙන්නේ? ඒ ඡන්දේ හරියට ගැහුවද වැරදුනා කියලා හිතෙනවද? මොකද හිතෙන්නේ? වැරදුනා කියලාද? වැරදුනා විතරක් නෙමෙයි අමාරුවෙත් වැටුණා. අමාරුවෙත් වැටුණා. හරි. එහෙනම් දැන් මේ සැරේ එන ඡන්දෙදී අපි තීන්දුවක් ගන්න ඕන. ආයේ වරදින්නේ නැති අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුව නේද? අන්න ඔබට කියනවා මේ රටේ ජනතාව අය වරදින් නැති තීන්දුවක් ගන්නව නම්, රටේ ජනතාව අමාරු වැටෙන්නේ නැති තීන්දුවක් ගන්නව නම්, ඒ තීන්දුව ජාතික ජනබලවේගයේ ජයග්‍රහණ කෙරෙවීම. ඇයි අපි එහෙම කියන්නේ? මෙච්චර කල් තීන්දුව අරගෙන හදපු ආණ්ඩු පොදු ජනයාගේ පොදු මිනිස්සුගේ ආණ්ඩු නෙවෙයි. ඒව හැමදාම හැදුවේ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට ලොකු වලව් නියෝජන කරපු අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ මහා ධනවතුන් නියෝජනය කරපු ආණ්ඩු. ඒවා පොදු ජනයා නියෝජනය කරපු ආණ්ඩු නෙවෙයි. එනිසා ඒගොල්ලෝ හැමදාමත් වැඩිපුර සැලකිල්ල දැක්වුවේ මොකද්ද? ඒගොල්ලෝ හදන ආණ්ඩුව ඒගොල්ලන්ගේ සමීප කණ්ඩායම්වල ආණ්ඩු. එනිසා හැම වෙලාවෙම ඒගොල්ලෝ තීන්දුව తీරන ගත්තේ කොහොමද? ඒගොල්ලන්ට හිතකර ලෙස, පොදු ජනතාවට වාසහගත ලෙස නෙවෙයි. ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නියෝජිතයෝ, ජනතාවගේ පොදු ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි. නිකන් හිතන්නකෝ, ත්‍රිවිල් එකට ගහන බදු වගේ නේද? ත්‍රිවිල් එකට 3-4 ගුණයක බද්දක් ගහනවා. හැබැයි ඒගොල්ලෝ ගන්න වාහනෙට එච්චර බද්දක් ගහන්නේ නැහැ. ඇයි? ඒක ඒගොල්ලන්ගේ බද්ද නේද? එහෙම නෙවෙන්නේ. ඔව්, ඒකනේ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බලන්න. ඔගොල්ලෝ ගන්න හැම සීනි කිලෝ එකටම බද්දක් ගන්නවා. හැම පරිප්පු කිලෝ එකකටම බද්දක් ගන්නවා. සබන් කැටේට, බෙහෙත් ටිකට, මේ ඔක්කොටම බදු ගන්නවා. බදු ගාලා එකතු කරගන්න සල්ලි වලින් මොකද කරන්නේ? ඒගොල්ලන්ගයට බදු නිදහස දෙනවා. දැන් පහුගියදා වාර්තා වුණා නේද? කෝටි නේද, විශාල ප්‍රමාණයක් බදු ගෙවන්න නැතුව ඉන්නවා. කවුද? දමුණාන්සේලා බදු ගෙවනවා. මොකද්ද බද්ද ගෙවන්නේ? සීනි කිලෝ එක ගන්නකොටම බද්ද ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් සීනි කිලෝ එකකට තියෙන රුපියල් 50ක විතර බද්ද. සීනි කිලෝ එකක් ගන්නකොටම රුපියල් 50ක් ආණ්ඩුවට දීලා තියෙනවා. තෙල් ලීටරයකට තියෙන රුපියල් 75 50 විතර.
තෙල්ලීටරක් ගහනකොටම රුපියල් 75ක් විතර ආණ්ඩුවට දීලා තියෙන්නේ. සබන් කැටේ ගන්නකොටම ආණ්ඩුවට බද්ද දීලා තියෙන්නේ. ඒතර මේගොල්ලෝ මොකද කරන්නේ? පොදු ජනතාවට බදු ගහනවා. හැබැයි ඒගොල්ලන්ගේ යාළුවෝ බදු වලින් නිදහස් කරනවා. කාගේ ආණ්ඩු දේවා? ඒගොල්ලන්ගේ ආණ්ඩු. තමුන්නාන්සලා බැරි වෙලාවත් බැංකුවකින් වගාවක් කරන්න ණයක් ගන්නවා. වගාව විනාශ වෙනවා, ණය ගෙවා ගන්න බැරුව යනවා. මොකද වෙන්නේ? ලියුම් වෙනවා, නඩු දානවා කියනවා, උසාවි ගාන ගෙනියනවා. ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා. ඇයි? අපි පොඩි මිනිස්සු. හැබැයි දයාගමගේ කෝටි 500ක් විතර පොලු තියලා එයා හෙලිකොප්ටරින් යනවා. බැංකු වලට පොලු තියලා නේද? ජොන්සන් ප්‍රනාන්දුල බදු වලින් පොලු තියලා, ඇලෝසියස් මුදලාලිලා අරක්කු මුදලාලි බැංකු වලට පොලු තියලා, එහෙම නැත්නම් බදු වලට පොලු තියලා මොකක් වෙනවද? වෙන්නේ නැහැ. හැබැයි තමුන්නාසලා බැරි වෙලාවක් ණයක් අරගෙන ගෙවුවේ නැත්නම් මොකද වෙන්නේ? ණයක් අරගෙන ගෙවුවේ නැත්නම් ඉඩම දීපල වෙන්දේසි කරන තැනට එනවා. ඒකට මොකක්ද උනේ නම් මෙච්චර කල්? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නට ඒ ආණ්ඩු පාලනය කරලා තියෙන සාමාන්‍ය ජනතාව ගැන හිතලා නෙවෙයි. ඒ ආණ්ඩු හැම වෙලාවම පාලනය වෙන්නේ කවුරු ගැන හිතලාද? ඒගොල්ලන්ගේ පන්ති අය ගැන හිතලා, ඒගොල්ලන්ගේ ලොකු ලොකු අය ගැන හිතලා බදු සම්මත කරන්නේ. එහෙම දැන් හිතන්න, දැන් ඔය යනවා නේද යුක්තිය කියලා මෙහිවුමා. ලොකු පොලිසිය මහතුරු මහන්සිලා කුඩු අල්ලනවා. අහුවෙන්නේ කවුද? කවුද අහුවේ? කුඩු ටිකක් ගහන කෙනෙක්. හොඳ වැඩක් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ අපේ පන්තියේ පොඩි මිනිස්සු. සාමාන්‍යයෙන් කුඩු අහුවෙනවා කෝටි 200 300. කුඩු කෝටි 300ක 200ක කුඩු ගේන්න පුළුවන් කාටද? මේ දෙයියත් කණ්ඩේ ගොවි මහත්තයගේ දරුවෙකුට පුළුවන් ද කෝටි 300ක කුඩු ගේන්න? බෑනේ. නම් ඒ වගේ ඉන්නේ ඒගොල්ලෝ ලොකු අය. කෝටි 200 300 බිස්නස් කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ බිස්නස් කරන්නේ ලොකු අය. හැබැයි ඒගොල්ලෝ අහුවෙනවද? ඒගොල්ලෝ අහුවෙන්නේ නෑ. ඇයි? ආණ්ඩු ඒගොල්ලන්ගේ මත තියාගන්න. මෙච්චර කල් ඡන්දෙ දීලා ආණ්ඩු හැදුවට ඒගොල්ලන්ගේ පන්ති අය ආරක්ෂා කරපු ආණ්ඩු. දැන් බලන්නකො අම්පාරේ වන්දනාගාර ගාවට ගිහිල්ලා දවසක් පූලිමේ කවුරුරි ලොකු මහත්තයෙක් කිරේ ඉන්නවද? ඔය වැලිකඩ වන්දනාගාර ගාවට ගිහිල්ලා බැලුවොත් කොළඹ කවුරුරි ලොකු මහත්තයෙක් කිරේ ඉන්නවද? මේ දවස්වල නම් පොඩි කාලේ රිමාන්ඩ් එකේ ඉන්න කෙහෙලිය, ඒක ගණන් ගන්න එපා. හරිද? පොදුවේ ඉන්නවද ඒගොල්ලෝ? එහෙම නෑ. ඔගේ වැඩිපුර ඉන්නේ කවුද? සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ. ඉගෙනේ වැරදි කරන දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ විතරද? නෑ, ඒගොල්ලෝ වැරදි කරනවා. උඩින් ඉන්න අය වැරදි කරනවා, හොරකම් කරනවා, නීති කඩනවා, විවස්ථා කඩනවා. හැබැයි ඒගොල්ලන්ට දඩුවමක් නෑ. ඇයි? ඇයි? ආණ්ඩු ඒගොල්ලන්ගේ. එහෙනම් මෙච්චර කාලයක් කොල කොඩි එල්ලලා, නිල් කොඩි එල්ලලා නේද රතිඤ්ඤ පත්තු කරලා, කැන්නොසින් ගිහිල්ලා, රැස්වීම් තියලා, අප්පුඩි ගහලා, ඡන්ද දිනේ ඡන්ද පොලට ගිහිල්ලා, කතරේ ගහලා හදලා තියෙන කාගේ ආණ්ඩුද? කාගේ ආණ්ඩුද? හැබැයි ආණ්ඩුව හදපුවාම හිතනවා මේ සැරේ අපේ ආණ්ඩුවක් තමයි හැදුනේ කියලා. හිතුන්නේ නැද්ද? හැබැයි ආණ්ඩුව අවුරුද්දක් දෙකක් යනකොට හිතනවා ඒකත් අපේ නෙවෙයි වගේ හිතෙන්නේ නේද? ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙතර කාලයක් මේ රටේ පොදු ජනයා ආණ්ඩුව හැදුවට පොදු ජනයාගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න ආවේ පොදු ජනයාගේ ආණ්ඩුවක් අපි හදමු, ඔක්කොම එකතු වෙලා ලංකාවේ පළමු වතාවට. මොකද කියන්නේ නේද? ඒක කරන්න ඕන. දැන් මෙතන ඉන්න අය මම දන්නා මීට කලින් වෙන පක්ෂ වලට දීලා ඇති නේද? අක්ක විශේෂයෙන්ම මට කිව්වා සර වසන් සෝදරයා දීලා තියෙනවනේ නේද? එතකොට දැන් ආවේ මොකටද මේ?
නැවා එපා වෙලා වෙනස් කරන්න ඕන කියලා ආවේ. ඉස්සුති. සතුටු වෙන්න ඕන අපි. නේද? මෙච්චර කල් ඒ පක්ෂ වලට කැන්වසින් ගිලා ඡන්ද දීලා පෝලිම් බූත් වල ඉඳලා දැන් මොකද වෙලා තින්නේ? ජාතික ජනබල වේගේ විශ්වාස කරලා වෙනස් වෙලා ආවා. ඇයි ආවේ? ඒ ආණ්ඩු අපරාධකාර ආණ්ඩු. ඒ ආණ්ඩු රටේ ආර්ථික වැට්ටුවා. ඒ ආණ්ඩු රටේ ජනතාවගේ මහදර මුදල් හොරකම් කරලා. ඒ ආණ්ඩු රටේ නීතියට යටත් වෙන්නේ නේ. ඒ ආණ්ඩු මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගන්න නාස්ති කරා. ඒක වෙනස් කරන්න ඕන කියලා ආවි. එහෙනම් තනියම ඇවිල්ලා ඇතිද? මන්දිනි. දැන් මොකද කරන්න ඕන? මේ හැම දිනාම තීන්දුවක් ගත්තා වෙනසක් කරන්න ඕන කියලා. හැබැයි තීන්දුව ජයග්‍රහණය කරන්න නම් තව තව වැඩ කරලා අලුත් අය තව තව එකතු කරන්න ඕන. මොකද කියන්නේ? කරනවද නැද්ද? ඒක කරන්න ඕන. මම එක උදාහරණයක් කියන්නම් දැන්. මේ ගොවි ජනපද වසාගෙන තියෙන ප්‍රධානම රෝගිය මොකද්ද? වකුගඩු රෝගී. ප්‍රධාන වශයෙන් වකුගඩු රෝගී. නේද? විශාල ලෙස වකුගඩු රෝගයට ගොදුරු වෙච්ච අම්මලා තාත්තලා ඉන්නේ. එක කාලයක් අපිට හම්බුනේ අවුරුදු 65ට 70ට වඩා වැඩි අය තමයි වකුගඩු රෝගින් හිටිට හම්බුනේ. තව අවුරුදු 4ක් 5ක් යනකොට අවුරුදු 60 අය හම්බ වෙන්න පටන් ගත්තා. වකුගඩුව නරක් වෙලා. තව අවුරුදු 5ක් යනකොට අවුරුදු 50 වකුගඩුව නරක් වෙච්ච අය හම්බ වෙන්න පටන් ගත්තා. තව අවුරුදු 5ක් යනකොට අවුරුදු 40 වගේ අය වකුගඩුව නරක් වෙලා හම්බ වෙන්න පටන් ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අවුරුදු 35 30 දරුවෝ හම්බ වෙනවා වකුගඩුව නරක් වෙලා. හේතුව මොකක්ද? හේතුව මොකක්ද? දැන් මේක ගොවි ජනපද වියස් ගොවි ජනපදවල පුරවැසියන්ට ව්‍යසනයක් බවට පත් වෙලා මේ වකුගඩු රෝගේ පැතිරිනවා. වකුගඩුව නරක් වුණොත් ගෙදර ස්වාම් පුරුෂයාගේ මොකද වෙන්නේ? මුළු ගෙදරම කඩා වැටෙනවා. සාමාන්‍ය ලෙඩක් වගේ නෙවෙයි. වකුගඩු රෝගේ වැළඳුණාම මොකද කරන්නේ? විශාල වියදමක් දරන්න වෙනවා යාට බෙහෙත් හොයන්න. ඉඩම විකුණලා ඉඩම උගස් තියලා බෙහෙත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අස්වැන්න නෙලාගෙන ගෙනාවොත් මහකන්නේ වී සියල්ල විකුණලා වී තොගේම විකුණලා තාත්තට බෙහෙත් කරන්න වෙලා තියෙනවා. වෙලා නැද්ද? මට මේ මිට අවුරුදු කීපයකට කලින් අනුරාධපුරේ තිරප්පණේ හොඳට මහකන්නේ අස්වැන්න නෙලලා ගොයි මහත්තයා වී ටික ගෙනාව ගෙදර. ගෙදර අයාගෙනලා ලියුමක් ලිව්වා. මම විශාල ලෙස වගා කරලා වී අස්වැන්න ගෙනත් තියෙනවා. හැබැයි මම ජීවත් වුණොත් මේ ටික වියද මේ ටික විකුණලා මට බෙහෙත් කරනවා. එතකොට ගෙදර අමාරු වැටෙනවා කියලා වහ බීලා මැරුණා. ඇයි? ගොයි මහතුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගයක් හැදෙනවා කියලා. කියන මොකද්ද? ගෙදරම විය අවසන් වෙනවා. එහෙම නෙවෙද? ඉඩ කඩම් විකුණන්න වෙනවා. ගෙවල් උකස් සියන්න වෙනවා. නේද? දේපල සියන්න සිල්න වෙන්න වෙනවා. තීන මුදල පොතේ ඉතුරු වෙලා තිබෙන සියල්ල නැතු වෙනවා. නේද? ලෙඩ වෙනවා. ස්වාමිය මැරෙනවා. පවුල අනාථ වෙනවා. වෙලා නැද්ද? ඒකද මේක විශාල ව්‍යසනයක්. යුද්ධයටත් වඩා බරපතල ව්‍යසනයක් අද අපේ ගොයිබම් ගොයිබිම් පුරා පැතිරිමින් තිබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තාම හොයාගෙන තියෙන පරීක්ෂණයකින් මේ වකුගඩු රෝගයට හේතුව හොයන් තියෙනවද? හේතුව හොයාගෙන නැහැ. ඒකට එම පරීක්ෂණ වැඩි කරන්න උනන්දුවකුත් නැහැ. ඇයි? ඒක නිකන් ඔය කොළඹ ඒගොල්ලන්ට හැදින්නේ නෑනේ. ඒගොල්ලන්ට හැදුනා නම් බලා ගන්න තිබ්බා පරීක්ෂණ. නේද? ඒගොල්ලන්ගේ කට්ටියද මේක හැදෙන්නේ අහලා තියෙනවද? ඔය දේශපාලකගේ ඥාතියෙක් දේශපාලකෙක් වකුගඩු රෝගේ හැදුනා කියලා අහලා තියෙනවද? අහලා නැහැ. හැබැයි ඩෙන්ගු හැදුනා කියලා අහලා තියෙනවා. ඩෙන්ගු වනතර කරන්න මාරාන්තික පොරේ. ඇයි? මදුරුව ඒගොල්ලන්ටත් විඳිනවා. හොඳයි එහෙම හරි. හැබැයි වකුගඩු රෝගේ හැදෙන කාටද? ගම්මල ජනතාවට. ඒක ගැන කිසි සෙවිල්ල බෙල්ල පරීක්ෂණයක් නැහැ. අද වකුගඩු රෝගේ හැදිලා කෙනෙක් මිය ගියපුවාම මරණ සහතික ලියන්න මොකද්ද? මොකද්ද ලියන්න මරණ සහතික? දැන් මරණ සහතික ලියන්න බෑ. හේතුව මොකද්ද? හේතුව ලියන්නේ හඳුනා නොගත් හේතුවක් මත. නේද? වකුගඩුව අක්‍රිය වී මිය ගොස් ඇත. ඒ කියන්නේ මොකද්ද? තාම ගම්මල ලෙඩ්ඩු ලෙඩ්ඩු මැරෙනවා ලෙඩේ හඳුනා ගන්න නැතුව. කමක් නැහැ මිට අවුරුදු 200කට 300කට ඈතන. අර කිව්වේ යකා ගහලා මැරුණා මහසෝනා ගහලා මැරුණා. ඒවනම් කමක් නැහැ මිට අවුරුදු 200ක් 300ක් ඈතන.
මේ 20 වෙනි සියවසෙත් 21 වෙනි සියවසෙත් අපේ ගම්මල අම්මලා තාත්තලා මියදෙනවා. ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව. ඇයි? ඒ වගේන හොයන්න උනන්දුවක් ඕනකමක් මේ පාලකයන්ට නැහැ. එක කාලයක් මට මතකයි කිව්වා ඔකටත් එක එක හේතු කිව්වා. එක කාලයක් කිව්වා මේක හැදෙන්නේ වැව්මාළු කාපුවාම කිව්වා. ඔන්න එතකොට වැව්මාළු කණ එක නතර කරනවා. නේද? ඊළඟ කියන්න පටන් ගත්තා මේක හැදෙන්නේ ඇලුමිනියම් භාජන පාවිච්චි කරපුවාම කිව්වා. කිව්වේ නැද්ද? ඊට පස්සේ ඇලුමිනියම් භාජන පාවිච්චි කරනක නතර කරා. ඊට පස්සේ තව කාලයක් කිව්වා මේක හැදෙන්නේ නෙළුම් වල කාපුවාම කිව්වා. මට මතකයි. ඒ නෙළුම් වල කනවනම් අර කුහර සුද්ධ කරලා කන්න කිව්වා. නෙළුම් වලේ කුහර සුද්ධ කරන ජුකි මැෂින් එකක් ඕන. නැද්ද? නේද කුහර සුද්ධ කරලා කන්න කිව්වා. ඇයි නෙළුම් වලින් මේක හැදෙනවා කිව්වා. තව කාලයක් කිව්වා මතු පිට ජලයේ මේක හැදෙන්නේ ගැඹුරු ජලයේ තමයි හැදෙන්නේ කිව්වා. ලිඳේ වතුර බිව්වොත් හැදෙනවා, වැවේ වතුර බිව්වොත් හැදෙන්නේ කිව්වා. කිව්වේ නැද්ද? හැබැයි තව කණ්ඩායමක් කිව්වා නාත දෙයියෝ කිව්වා මේක තමයි හේතුව කියලා. නාත දෙයියොත් කිව්වා. ලේසි නෑ. ඒකන හොයා ගන්න පුළුවන් හැම පැත්තෙම හොයලා තියෙනවා. ඒත් ලිඳේ මොකද්ද කියලා දන්නේ නෑ තාම. ඇයි? නිසි පරීක්ෂණයක් සිදු කරන්නේ නෑ. ලෝකේ හඳට යන ලෝකයක් තියෙනවා. හඳේ පස පරීක්ෂා කරන ලෝකයක් තියෙනවා. හැබැයි ඒ ලෝකෙම දෙයියත් කණ්ඩිය තියෙනවා. හේතුව දන්නේ නැතුව මිනිස්සු මැරෙන. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත නොසලකිලට භාජනය කරන, සැලකිල්ලට බඳුන් කරන්නේ නැති ජීවිත බවට පත් කරගෙන තිබෙනවා. අන්න ඒකයි අපිට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පරීක්ෂණ කරලා මේට හේතුව හොයා ගන්නත්, මේ පැතිරීම වැළැක්වීම සඳහාත් අපි ක්‍රියාමාර්ග ගන්න. එතෙක් අපි දන්නවා ඒ පවුලක තියෙන අසාධාරණය. බෙහෙත් ටික ගන්න බැරුව වෙනවා. පවුලේ ආර්ථිකය කඩා වැටෙනවා. ස්වාමියාට වැඩ කරන්න බැරුව වෙනවා. අන්තිමට ස්වාමියා බලා ගන්න කෙනෙකුත් ඕන වෙනවා. ඒක අමතර බරක්. ඒ බරක් වෙනුවෙන් වකුගඩු රෝගීන් සඳහා දැඬ දෙන දීමනාව සාහතික වශයෙන් මීට වඩා වැඩි දීමනාව බවට පත් කරනවා. හොරකම් කරපු ධනය අරන් ඒ අයට බෙදලා දෙනවා. මතක තියාගන්න. කරන්න ඕනේ නැද්ද? ඇයි ඒ පවුල බලා ගන්න ඕන? ඒ වැඩේ අපි කරන්න ලෑස්ති. මම මේ කියන්න හදන එකින් එක වෙන මොකවත් නෙවෙයි. ඒගොල්ලන්ගේ උවමනාවයි අපේ උවමනාවයි දෙකක් කියන්න. මෙතර කල් ආණ්ඩු හදපු කණ්ඩායමගේ උවමනාව මොකද්ද? මෙතර කල් ආණ්ඩු හදපු අයගේ උවමනාව ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ කට්ටිය රක බලා ගන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩු උවමනාව තමයි මේ රටේ පොදු ජනතාව බලා ගැනීම තමයි අපේ පළමු කාර්යභාරය බවට පත් වෙන්නේ. ඒ විතරක් මේ පළාත්වල කොච්චර විනාශයක් කරනවද මේ වනාලි අනතුර. දැනුත් කල්පනා කරන්නේ රැස්වීම තව ටිකක් පරක් වුණොත් නම් ගෙදර යන්න විදියක් නැතිව අලියා පාරේ. හිතෙන්නේ නැද්ද? තියනවා නේද? එහෙනම් මොකද්ද? වගාව විනාශ කරනවා, බෞභෝග විනාශ කරගනවා, දේපල විනාශ කරනවා, ජීවිත විනාශ කරනවා. ආණ්ඩු මොකද කරේ? වල්ලලිය කියන්න එපා කැතයි කියලා වනාලිය කියන්න පටන් ගත්තා. ඔච්චරයි කරේ. නම මාරු කරා. මට මතකයි එස් එම් චන්ද්‍රසේන ඉන්න කාලේ ගැසට් එකක් ගැහුවා මේ වල්ලලිය කියන එක නිකන් අප්සට් වල් කියලා. අප්සට් එනිස වනාලිය කියමු කියලා. දෙයියත් කණ්ඩිය ජනතාවට වනාලිය වුණා එකයි වල්ලලිය වුණත් එකයි නේද? බෞභෝග විනාශ කරනවා, දේපල විනාශ කරනවා, ජීවිත විනාශ කරනවා. ඒ විතරක් නෙවෙයි අලිත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. දැන් මේකට ස්ථිර සාර විසඳුමක් හොයන් තියෙනවද? මේක එන්න එන්න අඩු වෙනවද වැඩි වෙනවද? වෙනදා ආපු නැති නගරවලට දැන් එන්න පටන් අරගෙන තියෙනවා. අරගෙන නැද්ද? අපිට මතකයි නේද? අපේ ගමේ ගත්තත් අපි කුඩා කාලේ අලි හිටියේ නේ. දැන් එනවලු. ඒකනේ දැන් මොකද වෙමින් තිබෙන්නේ? මේ අලි තර්ජණය එන්න එන්න වැඩි වෙමින් තිබෙනවා, අඩු වෙමින් නෙවෙයි තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? මේ පාලකයන් මේකට ස්ථිර විසඳුමක් කිව්වේ නැහැ. ඒ වෙනුවට මේක වැඩි කරා. දේශපාලක මැදිහත් වෙලා අලින්ට ඉන්න කැලෑ ටික විනාශ කරා. දේශපාලක මැදිහත් වෙලා අලි කොරිඩෝවල් ටික විනාශ කරා. දේශපාලක මැදිහත් වෙලා නේද අලින්ට තිබුණු ආහාර සියල්ල වනාන්තර විනාශ කරලා දැම්මා. ඒ නිසා
ඇත්තටම අලියා ගමට පැන්නට අලියා තල්ලු කරේ මේ ආණ්ඩු ගමට. අලියා අලියාගේ කකුල් හතරෙන් තමයි ඇවිදගෙන එන්නේ. හැබැයි පිටිපස්සෙන් තල්ලුව දුන්නේ මේ ආණ්ඩු. මීට අවුරුදු 10ක් 15කට කලින් මේ ව්‍යසනේ මේ තරම් තිබුණේ නෑ. හැබැයි අදක ව්‍යසනයක් බවට පත්වලා තිබෙනවා. මීට අඩුවෙන් තියෙනකොට මේක වළක්වා ගන්න බැරි වුණා. මේක අඩුවෙන් තිබුණු කාලයක් තිබුණා වළක්වා ගන්න බැරි වුණා. හැබැයි අද වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා නේද අවුරුද්දකට ආසන්න වශයෙන් මිනිස්සු 200ක්වත් අලි ගහලා මැරෙනවා. හැබැයි ඒ එක පුරවැසියෙක්වත් අර දේශපාලකගේ ඥාති නෙවි. එයාගේ යාළුවෝ නෙවි. එයත් එක රැයට නයිට් ක්ලබ් එකේ හම් වෙන කට්ටිය නෙවි. එහෙම වුණා නම් බලන්න තිබ්බා. එහෙම නෙවෙයි. නේද මැරෙන්නේ කවුද? මේ සාමාන්‍ය ගම්මල අම්මලා තාත්තලාගේ දරු අම්මලා තාත්තලා තමයි මිය දෙන්නේ. ගාණක් නැහැ. නේද? අලිගාල මේ අවුරුදු 200ක් මැරුණා කියලා ප්‍රවෘත්තියක් ආවොත් ඒගොල්ලන්ට හිතෙන්නේ 200ද? ආ. ඔච්චරයි. සාමාන්‍ය ජනතාව ගැන හිතන තෙතමනයක් හදවතක් නැති පාලකයෝ. අන්න අපි ආරම්භක විසඳුම හොඳ අලි ගමට පැනීම වැළැක්වීම සඳහා විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතු වෙලා බලා ගන්න විදුලි වැටක්, ආරක්ෂා කරන විදුලි වැටක්, අනතුරුව නැවත අලි කොරිඩෝ වලට විවෘත කරලා අලින්ට සංසරණය සඳහා වනවැද කැලෑ මැද තියෙන කුඩා වැව් ටික යලි ප්‍රතිසංස්කරණය කරලා ඔවුන්ට වතුර ටිකක් ඒ වගේ නේද කැලෑව හොඳට වර්ධනය වෙලා උන්ගේ ආහාර ටිකක් සැපෙව්වොත් ගමට වල් අලි පණින එක නතර කරගන්න පුළුවන් ස්ත්‍රී විසඳුමකින්. අන්න ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් කරනවා. ඒගොල්ලෝ නොකරාට මතක තබා ගන්න. අපි එන්නේ මොකටද? අපි එන්නේ මේ පොදු ජනයාගේ ප්‍රශ්නයක විසඳන්න ඕන. අවුරුදු 70 ආණ්ඩුව හැදුවට ඒගොල්ලෝ විසඳගත්තේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න. ඒගොල්ලෝ කවදාවත් අපේ රටේ පොදු ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හිව්වේ නැහැ. අපි උත්තර හොයන්න ඕන. ඒ විතරක්ද? මේ දුප්පත්කම ග්‍රාමීය ජනතාව පැතිරලා දුප්පත්කම තියෙනවා. දුප්පත්කම ආකාර කීපයකින් තියෙනවා. එකක් වගා කරන්න ඉඩමක් නැත්තම් තමන්ට ආදායමක් ලබා ගන්න රස්සාවක් නැත්තම් ඒ පවුල දුප්පත්. එහෙම තියෙනවනේ. ඒ කියන්නේ වෙන හේතුවක් නෙවෙයි. එයාට වගා කරගන්න ඉඩමක් නැහැ. එයාගේ රුවමූලිකයට නේද රස්සාවක් නැහැ. ඒතර ආදායම් මාර්ගයක් නැහැ. ඒ පවුල් දුප්පත්. එහෙම පවුල් තියෙනවා. තව දුප්පත් පවුල් තියෙනවා කොහොමද? අම්මා තාත්තා දුප්පත්. ඒ හේතුව නිසාම දරු පරම්පරාව දුප්පත් බවට පත් වෙන පවුල් තියෙනවා. ඇයි අම්මා තාත්තා දුප්පත්? දරුවට හොඳට උගන්වන්න බැරි වුණා. හොඳ ආදායම් මාර්ගයක් හදලා දෙන්න බැරි වුණා. මොකද වෙන්නේ? අම්මා තාත්තා දුප්පත්, දරුවෝ දුප්පත්, දරුවන්ගේ දරුවෝ දුප්පත්. ඒ කියන්නේ දුප්පත්කමේ විෂම චක්‍රයට අහුවෙච්ච පවුල් ඉන්නවා. නැත්නම් එහෙම නේද? සමහර අය ඉන්නවා ආදායම් මාර්ගයක් නැහැ මේ වෙලාවේ, රස්සාවක් නැහැ මේ වෙලාවේ දුප්පත්. සමහර පවුල් ඉන්නවා අම්මා තාත්තා දුප්පත්, දුව දරුවෝ දුප්පත්, එයාගේ දුව දරුවෝ දුප්පත්. එමෙ දුප්පත් පවුල් ඉන්නවා. තව දුප්පත් පවුල් ඉන්නවා. තමන් රස්සාවක් කරමින් හිටියා රස්සාව නැති වුණා. තමන් හොඳ වගාවක් කරමින් තිබුණා නේද කුඹුර සින්න වුණා. මොකද මේ විශේෂ හේතු මත ආර්ථිකය කඩා වැටුනහම තමන් කරපුව හිටපුව ආදායම නැති වුණා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ දුප්පත්. එහෙම දුප්පත් බවට පත් වෙච්ච අය ඉන්නවා. තව පවුල් ඉන්න මොකද්ද? ඒ පවුලේ ඇඟට යම් ආදායමක් උපයන තරම් ඇඟට හයිය හත්තිය නැති කණ්ඩායම් ඉන්නවා. මොකද වැඩක් පොලක් කරගන්න බෑ නේද? එක්ක වයසයි, එක්ක ආබාධිතයි, එක්ක දැනුමක් නැහැ, එක්ක පළපුරුද්දක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ආදායමක් උපය ගන්න බෑ. එහෙම පවුලුත් ඉන්නවා දුප්පත්. නැත්ද එහෙම ගම්මුල? ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ දුප්පත්කම අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආදායම් මාර්ග නැතිවීම විතරක් නෙවෙයි, තව විවිධ ආකාරයේ මේ දුප්පත්කම පැතිරලා තියෙනවා. සාමාන්‍ය ලෝකේ දියුණු රටවල්වල දුප්පත්කම තවත් බෙදෙනවා. හොඳ නිදා ගැනීම සඳහා ඇඳක් නොමැතිකම ඒකත් දුප්පත්කමේ හේතුවක් හිට සලකනවා. නිදා ගන්න ඇඳක් නැත්තම් දුප්පත්. එයි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ජීවිත කාලෙන් තුනෙන් එකක් විතර ඉන්නේ ඇඳේ. නැත්නම් තුනෙන් එකක් විතර ඉන්නේ ඇඳේ. පොඩි කාලෙට එකක් වැඩි නේද?
තරුණ වෙනකොට ටිකක් අඩුයි, මහලු වෙනකොට ආයෙ වැඩි නේද? නැති වැඩි කාලයක් ඇති. හැබැයි හරියමං ඇඳක් නැහැ නිදා ගන්න. දුප්පත්. ඉතින් ලෝකේ දියුණු රටවල් වල දුප්පත්කම ඒ දක්වා හොයලා ඒකට විසඳුම් හොයනවා. අපේ ඇඳ කියන එක චුට්ටක් පැත්තකින් තියමුකෝ. ගෙයක් නොතෙමින් තුන් වෙල කන්න ආහාර වේලා එහෙම නැහෙනි. විශේෂයෙන්ම අපේ රටේ ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයකින් පෙළෙනවා. දුප්පත් තුලා මොකද වෙන්නේ? ඒ අම්මා තාත්තගෙන් එක කෙලවර වෙන්නේ නේ. දරුවන්ට හරියම අධ්‍යාපනයක් ලබා දෙන්න බෑ. දුප්පත් දුප්පත් පවුල් වල ගොඩක් දරුවෝ නූගත් නැද්ද? දුප්පත් පවුල් වල ගොඩක් දරුවෝ විවිධ අපචාර ක්‍රියාදාමයකට සම්බන්ධ වෙනවා. එක්කෝ මත්පැන් පෙරන්න එනවා, එක්කෝ මත්පැන් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා, එක්කෝ රස්තියාදු ගහන්න පටන් ගන්නවා නේද? එක්කෝ අයතා ලෙස ධනෙ උපයන්න පටන් ගන්නවා. බැරි නම් අඩුම තරම ගිහිල්ලා නිදන් කඩන දනට සපෝට් දෙන්න හරි පටන් ගන්න. පටන් ගන්න දුප්පත්. එහෙනම් දුප්පත් මිනිස්සු මොකද කරන්නේ? ඒ දරුවගේ අධ්‍යාපනය නැති කරනවා, ඒ දරුවන්ට අනාගතයක් නැති කරනවා. ඒ විතරක්ද? දුප්පත් නම් මොකද වෙන්නේ? හරියම පෝෂදායී ආහාර වේලක් නේ. හරියම් පෝෂදායී ආහාර වේලක් නැත්තම් කෙසඟ සිරුරක් ඇති කරලා දෙනවා. ඇයි? අපි සාමාන්‍ය නේද ඉස්කෝලේ අධ්‍යාපන හදාරනකොට සෞඛ්‍ය පන්තියේදී පෝෂදායී ආහාර වේලක තියෙන්න ඕනේව කියනවා. ගෙදර ගිහිල්ලා මැල්ලුනි බතු නැද්ද? නිකන් හිතුවොත් නේ මෙහෙම කිලින්ද වෙලා තියෙනවා. දුප්පත් දුප්පත් විසින් මොකද කරලා තියෙන්නේ? මන්ද පෝෂණ ඇති කරනවා. ශරීරයේ අයිද ශරීරයේ නිසිපරිදි වර්ධනය වෙන්නේ නේ, මොලේ නිසිපරිදි වර්ධනය වෙන්නේ නේ. දුප්පත්කම විසින් මොකද කරන්නේ? ඉක්මනිම මහලු වෙනවා. දුප්පත්කම විසින් මොකද වෙන්නේ? ඉක්මනිම මියදෙනවා. දැන් බලන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මං හිතන්නේ 75ද කොහෙද? වජිර අභිවර්ධන යෝජනා කරනවා තව 10ක් දෙන්න කියලා. ඒතර කීයද? 85යි. දැන් 75යි, තව 10ක් දුන්නොත් 85යි. දැන් 85ක ගමේ කෙනෙක් දිහා බැලුවොත් මොකද හිතෙන්නේ? දුප්පත් පවුල කෙනෙක් හිටියොත් 85ක පොළොව යට නේද කොහොම ගසුත් පැලවිලා නැද්ද? මෙහෙම දේවල් මොකද වෙලා තියෙන්නේ? දුප්පත්කම ඒ තරම් ව්‍යසනයක්. එහෙනම් පළමු අභියෝගය මොකද්ද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට පැවරෙනවා. අපි බාර ගන්න ප්‍රධාන අභියෝගය තමයි මේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ජාතික ජන බලවේගය ආරම්භ කරනවා. හරි, ඒගොල්ලන්ට කියන්න පුළුවන් ආරම්භ කරා. 94 සමෘද්ධිය දෙන්න පටන් ගත්තා කියලා කියන්න පුළුවන්. 94 සමෘද්ධිය දෙනකොට සමෘද්ධිය දුන්නේ පවුල් ලක්ෂ 6000කට. දැන් අවුරුදු 30යි. හාල් කිලෝ 10 දුන්නා පවුල් ලක්ෂ 34කට. එහෙනම් අඩු වෙලාද වැඩි වෙලාද නේද? එනිසා අවශ්‍යකම තියෙන මොකද්ද? මේ වෙලාවේ දුප්පත් අය රැකබලා ගන්න ඕන. ඒක හරි. දැන් කණ්ඩනේ, දැන් නිසිපරිදි බෙහෙත් ගන්නනේ, දැන් නිසිපරිදි දරුවන්ට අධ්‍යාපනය දෙන්න බෑ. ඒකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඒයට අවශ්‍ය වෙන සහනාධාරය ලබා දෙනවා. ඒක කරන පළමු පියවර. අපිට කියන්න බෑ රට හදනකම් නේද කන්නතු වින්ද කියන්න බෑ. අපේ ආණ්ඩුවක ඉස්සෙල්ලම වැඩේ මොකද්ද? රටේ සියලු පුරවැසියන්ට ආහාර සෞඛ්‍ය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්න. ඒ වැඩේ අපි කරන ඉස්සෙල්ලම ආහාර ඕන. හැබැයි ඊට පස්සේ ඒ සඳහා ආණ්ඩුව විවිධ අපේ දැන් සමාජ විද්‍යාව පිළිබඳ විශාල මහාචාර්යවරු කණ්ඩායමක් ගොවි ජනතාවත් එක්ක ගම්වලට ගිහිල්ලා සමීක්ෂණය කරලා මේ සඳහා අපි තාම දියුණු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. හරිද? කොහොමද දැන් කණ්ඩ නැති අයට කණ්ඩ දෙන්නේ? දැන් කොහොමද දැන් බෙහෙත් නැති අයට බෙහෙත් තරම් දෙන්නේ? දැන් කොහොමද ඉගෙන ගන්න වත්කමක් නැති දරුවන්ට උගන්වන්නේ? ඒ වැඩේ දැන් කරන්න ඕන. හැබැයි අනාගතයේ ක්‍රමානුකූලව ඒගොල්ලන්ට ධනය උපද්දන වත්කමක් ඇති කරන පවුලක් බවට පත් කරන්න සලස්මක් තියෙන්නත් ඕන. එහෙම නැතුව මම හිතන්නේ කිසිදු පුරවැසියෙක් හැමදාම ආණ්ඩුවෙන් දෙන මොකක් හරි සොත්තමකින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැම පුරවැසියාම ආඩම්බරෙන් ගෞරවෙන් ජීවත් වෙන්න කැමති.
ආඩම්බරෙන් ගෞරවයෙන් ජීවත් වෙන්න මොකද වෙන්න ඕනකම තිබෙන්නේ. ඒගොල්ලන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් තියෙන්න ඕන. එහෙම ඕනේ නැද්ද? හැමදාම සමෘද්ධිය, හැමදාම දේශපාලකයා ඡන්දෙ දෙනකොට අහල් කිලෝ දෙකක් ගන්න ඡන්දෙ දෙන්න, හැමදාම ඡන්දෙ දෙනකොට සාරියක් අරගෙන ඡන්දෙ දෙන්න, හැමදාම ඡන්දෙ දෙනකොට බත් පාර්සලක් අරගෙන ඡන්දෙ දෙන්න. ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕන අපි. ඒ සංස්කෘතිය වෙනස් කළ හැම පුරවැසියෙකුටම ගෞරවයක්, ආඩම්බරයක් සහිතව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන ආර්ථික තත්ත්වයක් අපි හදන්න ඕන. කොහොමද කරන්නේ? 1. දැනට ඕගොල්ලෝ යෙදෙන ආර්ථිකය මොකද්ද? කුසිකර්මාන්තය. නං කුසිකර්මාන්තය මොකද වෙන්න ඕන? වඩාත් ලාභදායි කර්මාන්තය බවට පරිවර්තන වෙන්න ඕන. ලෝකයේ හැමතැනම කුසිකර්මාන්තයට සහන ආධාර දෙනවා. ලෝකේ ඉන්දියාව වගේ ගත්තොත් කුසිකර්මාන්තයේ යෙදෙන අයට අඩුපොලියට ණය දෙන බැංකු තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක් ගන්න බැංකුවේ ණයක් ගන්න නම් පොලිය වැඩි. කමක් නැහැ නේද? එයාට නේද? හැබැයි යා ගොවිතැන සඳහා නම් ණයක් ගන්නෙ එයාට අඩුපොලියට ණයක් ලැබෙන්න ඕන. එනිසා අපේ වැඩපිළිවෙල තියෙන මොකද්ද? අපි ලංකාවේ යලි ශක්තිමත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. කුසකර්මාන්තේ කර්මාන්තේ යෙදෙන අයට අඩුපොලියට ණයක් ගන්න. ඊළඟ ප්‍රශ්නිනවා, බැංකුවෙන් ණයක් ගන්න තිබුණට බැංකුවේ මහත්තුරු මොකක් හරි උගස් තියන්න කියනවා, ඇපේට තියන්න කියනවා. අන්න අපි හදනවා ඇප රහිතව, ඇපයක් නැතුව කර්මාන්තේ කුසිකර්මාන්තේ යෙදෙන අයට ණය ලබා දීම සඳහා වැඩසටහනක් අපි හදනවා. හරිද? මොකද මේ ගොවි ජනතාව මේ ණය බරෙන් නිදහස් කරගන්න ඕන. කොච්චර ණයද? අපිට ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න බෑ මේ හිර වෙලා තියෙන ණය බරෙන් නිදහස් කරගන්න බැරුව. කොච්චර ණයද? ගමේ පොලි මුදලාට ණය, ගමේ කඩේ මුදලාට ණය, වී ගන්න මුදලාට ණය, පොහොර කඩේට ණයයි, ලංකා බැංකුවටත් ණයයි, මහජන බැංකුවටත් ණයයි, අය මයික්‍රෝ ෆිනෑන්ස් කියලා සුද්‍ර මූල්‍ය ණය එතෙන්ටත් ණයයි. එමු නේද? නේද? ඉතින් මෙහෙම ණය උගුලක හිර වෙච්ච පුරවැසියෙක් කවදාවත් ආර්ථිකයේ යහපත් තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. කොච්චර කුඹුරේ අස්වන්න යහපත් ලෙස නෙලාගත්තත් වැඩක් නැහැ. කමතෙන්ම වීටික විකුණලා මොකද කරලා තියෙන්නේ? ණය ගෙවලා ගෙදර වෙන්න ඕන අත පිහගෙන. එන්න වෙලා නැද්ද? එනිසා අපේ ප්‍රයත්න තියෙන මොකද්ද? මේ ග්‍රාමීය ජනතාව හිර වෙලා තියෙන මේ ණය උගුලෙන් නිදහස් කරගන්න ඕන. අපි 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පරිවාස ආණ්ඩුවක් යෝජනා කරා. යෝජනා කරලා අපි කිව්වා ඒ වෙලාවේ 2001 හොඳේ රුපියල් 25,000ට වඩා අඩු සියලු ගොවි ජනතාවගේ ණය කපා හරින්න ඕන කියලා. අපි එදා ඒ වැඩේ කරා. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 හිටියේ. අපි ආණ්ඩුවක් අරගෙන ඉතා හොඳ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුව මේ ගොවි ජනතාව හිර වෙලා තියෙන ණය ගුලෙන් නිදහස් කරගැනීම සඳහා යම් ප්‍රතිශතයක් ණය වලින් කපා හරින්න අපි ලෑස්ති. එහෙම නැතුව නේද? චේන් පොටත් බැංකුවේ, මුද්දා බැංකුවේ, වතුර මෝටරෙත් උකස් කඩේ, වතුර බට ටිකත් උකස් කඩේ නේද? පොලි මුදලාලටත් නැහැ, කඩේ මුදලාලටත් නැහැ, වී මුදලාලටත් නැහැ, කෘමිනාශක විකුණන තැන්ටත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කියන මොකද්ද? ඒ අය කියලා මම දැක්ක වෙලාවකදී මෑන් කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද මේ ගොවිය රජා කරනවලු. කවදා ඉඳන් කිව්වද අප්පා? මණ්ඩ සෝදාගත් කල ගොවිය රජකමට සුදුසු වන්නේ කීසරයක් කියලා තිනුමුද? රජා රජා පාරේ යන්න බෑ. පාරේ ගියොත් නයිට් එක දෙනවද කියලා අහනවා. රජා හැංගිලා තමයි පාරේ යන්න වෙලා තියෙන රජාට. එනිසා අපේ සැලසුම මොකද්ද? මේ ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය දියුණු කරන්න නම් පළමු කොටම ගොවි ජනතාව හිර වෙලා තියෙන ණය උගුලෙන් නිදහස් කරගන්න ඕන. ණය උගුලෙන් නිදහස් කරගන්න විතරක් නෙවෙයි, ගොවි ජනතාවට නැවත ණය උගුලක හිර වෙන්නේ නැති පරිදි වැඩසටහන දියත් කරන්නත් ඕන. හරිද? ඒ නිසා තමයි සංවර්ධන බැංකුවක් වුණා. අඩු පොලියට ණයක් ගන්න පුළුවන්, ඇපයක් නැතුව ණයක් ගන්න පුළුවන් නව සංවර්ධන බැංකුවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩු විසින් ආරම්භ කරනවා. ඉතා අඩු පොලියකට ඇපකරයක් නැතුව ණයක් ගන්න පුළුවන්. ඒතර ඉස්සරලම අරමුදල ඕන. මෙතන තමයි හිර වෙන්නේ.
ஹாண்ட சல்லி நெட்டு வேணும், பித்திரவி கண்ட சல்லி நெட்டு வேணும், நீர சுத்தகர கண்ட சல்லி நெட்டு வேணும், நேது தெல்பெட்டுக்கு கண்ட சல்லி நெட்டு வேணும். இது வகாவ பட்டங்கண்ணம நயக்காரி பாட்டு பத்தலாம் இவனு இது மேக நிதாஸ்கரங்க கோவிஜனதா கொஞ்சம் ஜீவிதம் சபை பலமு பிரயத்னைய மே கோவிஜனதா முகன தில தின நய அற்புதம் அப்ப நிதாஸ்கரங்க சலஸ்ம கதனும். இட பசி கோவிஜனதா சாதாரண நய பொலியகட்ட நய முதலாக லபினம் எதனும் குதக்கரன்னு ஓனே ஓனேக்கம் ஒஹே வகா கரண்டி அண்டிப்பா நய முதலாத்தேக்க பொடி தின கொந்தேசியம் மின்ன மே ஜாதி வகா கரோ தொந்தாய் கீழ ஓனேம பஹாண்டக் விலத பொலட்ட எண்ணி ஏ பஹாண்டய விலத பொலட்ட கொச்சர ஓனது கிணிக்க மத லோகே மேனத லோகே போன் நிஷ்பாதன கரணோனி த லோகே அபி நிஷ்பாதன கொரியாவே ஹதனோ அமெரிக்காவே ஹதனோ நெதர்லாண்டு ஹதனோ போன் ஹதனோ ஹெபே போன் நிகங் ஒய தொகேட்டம போன் நிதாஸ் கரண்ணேனி ஏகுல முகத கரண்ணி ஏகுல ரிசர்ச் கரணவா கரல பலனவா மே அவருத்தே ஜனதாவகே மிலதிகே நிமே ஹக்கியாவ லோகே கொச்சர வெடி விலா தீனவாத மே வகே போன் எக கொச்சர கினகுட மிலதி கண்ண புலுவந்த யா விலந்த பல தத்த எகத்து கரணோ விலந்த பல தத்த எகத்து கரல ஏகட அனும போன் நிஸ்பாதனி கரணோ எதர முகத வெண்ணி மிலதி கண்ண எகட சல சரிலன செப்பயுமத் தீனோ எதுகட மில பித வெட்டினினே மில ஸ்தாவர வினோ தங்க ஒய பலண்டக்கு சாமானியன் மே கமே கடவல வலட ரதிஞ்ஞைன கோய் காலிட்டது அவுருது காலிட்ட உங்க கவுருது தன்னோ ரதிஞ்ஞ விக்கினே அவுருது காலி ஹெபே ஹெம கடவேட்டக்கு எக சமானோ தானோது நே ஏகளு தன்னோ மென்ன மே பலாத்துலாய் வெடிய ரதிஞ்ஞ பத்து கரணோ ஒய் விரல தீரே டிகக் வெடி குலம்ப வகே வெடி ஏ கடவல வலட கொடக் கேவனோ அபி தன்னோ தெய்யத்த கண்டியாய் பத்து கரணோ அலின்ட ஹரி கமக் நே ஏத காந்தே வனோ ஏகட முகத்த விலந்த பல ஹெசிரென்னே தத்த தரதுரு மத ஹெபை ஓகொல்ல வகா கரன்னே தத்த தரதுரு மதத மதத தம் விலந்த பல ஈலங்க அவருதே வட்டக்க மெச்சர ஓண இந்த அபி வட்டக்க ஹிட்டு அமுமிரிஸ் மெச்சர ஓண அமுமிரிஸ் ஹிட்டு ஏவனேனி ஏம தன்னித் நேனி ஏக தனிகவியுக்குட கரண்ணத்தேனி அன்ன எத்தவர் தமை ஆண்டுவ தேனி ஆண்டுவ தன்னவா அவுருது காலட மெச்சர அமுமிரிசி இல்லும் அக்கெனவா அவுருது காலட மெச்சர எலவலு நிஷ்பாதனைக்கு இல்லும் அக்கெனவா இல்லும வெட்டி அன்ன கோவிஜனதாவடக்கில முகத்து மென்ன மேபதேசே மேட்டிக வகாக்கரன் விலந்த பொலட்ட ஏட்டிக ஓணவினோ இதாட்ட ஒயா மேபத்த லூன் வகாக்கரன் லூன்டிக ஓணவினோ விலந்த பொல இதாட்ட எத்தர முகத வெண்ணி விலந்த போலே உவமநாமத்த வகா கரணும் விலந்த போலே உவமநாமத்த போன் ஹதனும் விலந்த போலே உவமநாமத்த ரத்திஞ்ச ஹதனும் விலந்த போலே உவமநாமத்த சபங் ஹதனும் ஹெபை தன்னதி விலந்த போலகட்ட வட்ட காதனும் தன்னதி விலந்த போலட்ட கெக்கிரி ஹதனும் தன்னதி விலந்த போலகட்ட அமுவிரி சதனும் முகத வெண்ணி ఏక కాలకట అమ్మమిరిస్కిలేక రూపాయలు 400 500ట యనం ఏ అవృద్ధమ తవ కాలక అమ్మమిరిస్కిలేక రూపాయలు 50ట యనం ఎన్నత ఏక కాలక తక్కాలి కిలోక రూపాయలు 450ట యనం ఏ అవృద్ధమ తక్కాలి కిలోక దంబుల్ల గన్నెత్ నతు యనం వెన్నంత ఎయి విలంద పొల దత్తత్ ఎక్కనే ఇన్స జాతక జనబలవేగ ఆండువ లంకాయ పలవిని వతవట వగావ సలసుం కర్లద వగావ దన్నా నిష్పాదనయ ஆண்டுவ தன்னமா அம்பாரி மெச்சரேனவா தெய்யத்த கண்டிய மெச்சரேனவா ஆ தம்புள்ள நூத்தேனவா ஏனங்கிற தம்புள ஜனதாவட்ட ஒகுல வினவ காவக்கடி கியோத் தொந்தாய் அம்பாரத் மே வெடி கரன்னி எத்தர முகத வெண்ணி விலந்த புல செப்பையுமட்ட சரலன பரதி நிஷ்பாதனை கேண்டுன விலந்த புலட்ட ஹரிது லேஸ்தில தேம் வகா கரன் தேம் வகா கரன் இவட்ட கியாவுருதே வட்ட கலாபாயினா நேது சிறிபால மல்லி வகாக்கரா வட்டக்க கியவுருது லாபாய் மேசரி கமம வட்டக்க இவராய் விளாடது கியவுருது கௌரு வரதே பிபிஞ்ச லாபாய்
මේ අවුරුද්ද මොකද කරන්න? බැලුව එක සෝමයේ පිපිඤ්ඤ වලින් හම්බ කරා දෙන්න ඕන පිපිඤ්ඤ. නේද? නේද? බීජයට හොය හොය පිපිඤ්ඤ හිටනවා. හිටවෙ නැද්ද? ඔක්කොම ඉවරයි. ගුණයේ අයියත් ඉවරයි, සෝමයේ අයියත් ඉවරයි, අලුත් කෙනත් ඉවරයි. අපි එහෙම නෙවෙයි. අපි වෙළඳපොළ දත්තමත ගොවි ජනතාවට කියන මෙන්න මේ පැත්තට නිෂ්පාදනය කරමු. සාධාරණ මිලක් ලැබෙනවා. ඒක අපි කරන්න ඕන. නැත්නම් මේ දුප්පත්කමෙන් නිදහස් වෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මේ නෙළන අස්වන විශාල ප්‍රමාණයක් අපතේ යනවා. සමහර වාර්තා කියනවා නිෂ්පාදනය කරන එළවල වලින් 38% විතර අපතේ යනවා. වට්ටක කිලෝ 100ක් හැදුවට පරිභෝජනය කරන්නේ 62යි. වැටකිලු කිලෝ 100ක් හැදුවට අන්තිමේට ගෙදර ගෙන යන්නේ 62යි උයන කට්ටිය. 38ක්ම අපතේ යනවා. දැන් ගන්න මුදලාලි දන්නවා වට්ටක කිලෝ 100ක් ගත්තට විකුණන්න වෙන්නේ 62යි කියලා. එතන මොකද වෙන්නේ? 100ම ගන්නේ 62 ගානට. 100ක් ගත්තට විකුණන්න වෙන්නේ 62යි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දඹුල්ලේ අර දිගම් පතා පතල දිහා බලන්නකෝ හවසට ගිහිල්ලා. අර දඹුල්ලේ නේද මාකට් එකට නෙලවලු විශාල ප්‍රමාණයක් ගිහිල්ලා මොකද කරන්නේ? දිගම් පතා පතල දානවා හවසට. මේ රැකබලා බලාගත්තු එළවලු, අලියගෙන් ආරක්ෂා කරගත්තු එළවලු, කෘමි සත සතා සිව්පාගේ හානියම් වළක්වගත්තු එළවලු, දරුවෙක් හදනවා වගේ හදාගත්තු එළවලු ටික දඹුල්ලේ දිගම් පතා පතලි. ඔන්න වැඩි ලැජ්ජා වෙන්න ඕන මේ පාලකයෝ. ලෝකෙ කොහෙවත් මේ තරම් ගොවි ජනතාවගේ එළවලු පළතුරු විනාශ කරන රටක් නැහැ ලෝකී. අවුරුදු 70 කෝම් කරපු වැඩි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ පසු අස්සනු නාස්තිය, අස්සනු නෙලාගත්තට පස්සේ සිදුවන නාස්තිය වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් හදලා ගොවි ජනතාවගේ පළදාවට සාධාරණ මිලක් ලැබෙන ක්‍රමයක් අපි හදනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. ලෝකේ කුස්කර්මාන්ත තවදුරටත් තියෙන ඉවට නෙවෙයි. පුරුද්දට නෙවෙයි කුස්කර්මාන්ත කරන්නේ. ලෝකේ කුස්කර්මාන්තය පිළිබඳ විශාල විද්‍යාවක් දියුණු වෙලා තියෙනවා ලෝකේ. ඒ පසට ගැලපෙන්නේ මොනවද? දියුණු වෙලා තියෙනවා. ඒ පසට ඇතුල් කරන්න ඕන මොනවද? දියුණු වෙලා තියෙනවා. මට මේ ළඟදී හම්බුනේ ඇමරිකන් එක්සත් ජනපදයේ මහාචාර්යවරු ලංකාවට ඇවිල්ලා අපිත් හම්බිලා සාකච්ඡා කරා. එතුමා චීන, ජපාන වැනි රටවල් ගණනාවක් වැඩ කරලා තියෙනවා. එතුමා පරීක්ෂණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පත්‍රිකාවේ එතුමාගේ තියෙන විශේෂය තමයි පස පිළිබඳ ලෝකයේ කරලා තියෙන විශාලතම හැදෑරීම් කරලා තියෙන එතුමා ලංකාවේ කෙනෙක්. ඒක ඕන කුසකර්මාන්තට. ඕන පසක ඕන එකක් හැදෙන්නේ නේ. ඕන පසකට ඕන එකක් දාලා හරියන්නේ. ඕන පසකට ඕන ප්‍රමාණය යූරියා ගහලා හරියන්නේ නේ. පස කියන එක වැදගත්. නිසා කලාපෙන් කලාපෙට, සමහරට ගොවි බිබෙන් ගොවි බිබට මේ පසේ සංවිතිය බලන්න ඕන. බලලා ගැලපෙන භෝගේ යෝදන් තීරණය කරන්න ඕන. බලලා ගැලපෙන යෙදවුම යූරියා, NPK කොච්චර, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කියලා තීරණය කරන්න ඕන. විද්‍යාත්ම ක්‍රමයක්, වැඩි අස්වැන්න ලබා ගන්න ඕන ක්‍රමයක්. අපි මේ එළඹෙන 29 වෙනිදා කොළඹ ලෑස්ති කරලා තියෙනවා. ලෝකේ ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ලංකාවේ ඉන්න විද්‍යාත්මකුත් එකතු කරලා අපේ රටේ පර්යේෂණ දියුණු කිරීමේ මණ්ඩලය ගොඩනගනවා. කුස්කර්මාන්ත පරීක්ෂණ කරන්න ඕන. ඔයගොල්ලෝ ගත්තෝ තායිලන්තේ වගේ රටකට ගිහිල්ලා බලුවෝ. තායිලන්තේ වගේ රටක මේ එළවලු පළතුරු කල් තබා ගැනීම සඳහා විශාල පරීක්ෂණයක් කරලා තිබෙනවා. අපි සියමලා කල් තබා ගන්නේ කොහොමද? සියමලා කඩනවා නේද? වේලනවා නේද? වේලා ගුලියක් ගහනවා තියෙනවා. කඩේ මුදලාලි උඩ බඳුණු පුස්තික අයින් කරනවා විකුණනවා. මොකද වෙන්නේ? හැබැයි තායිලන්තගත සියඹලා කල් තබා ගැනීම ක්‍රම, වට්ටක්ක කල් තබා ගැනීම ක්‍රම, විවිධ ක්‍රම හදලා තියෙනවා. අපි ඒවා කල් තබා ගැනීම ක්‍රම අලුත් පරිශ්‍රණයන් අර අපි ගේන්න ඕන ලංකාවට. ඒ විතරක් නෙවෙයි, සමහර එළවලු වලින් සමහර පළතුරු වලින් පරිභෝජන විතරක් නෙවෙයි, සමහර තවත් භාණ්ඩ නිෂ්පාදනය කරනවා, තවත් උපකරණ, සමහර රූපලාවන්‍ය රූපලාවන්‍ය සඳහා නේද, ඒ සඳහා අවශ්‍ය වෙන සමහර බෙහෙත් වර්ග හදනවා. පරිශ්‍ර කරන්න ඕන. එනිසා මේ වට්ටක හදනවා, තම්බනවා, ගිලිනවා, කැරට් හදනවා, මැල්ලුමා නේද, සම්බෝලේ හදනවා, කනවා. ඇද්ද ඒක? මදි. එතනින් එහා මේවා නව නිෂ්පාදනවලට පරිවර්තන කරන්න ඕන. එහෙම තමයි ගොවියාගේ කුසකර්මාන්තය මත ජීවිතේ දියුණු වෙන්නේ.
එහෙම නැතෝ ගොවි ජනතාව මේ යලට මහට මහපොළව කොටකොට ඔය හිටියා කියලා ජීවිතේ නම් අගලක්වත් ඉස්සරහට යන්නේ තිබ්බට වඩා වැඩියෙන් අමාරු වැටෙනවා මේ පාලකයන් කවදාවත් මේ ජීවිත ගොඩ ගන්න ඕනකමක් තිබ්බේ නැහැ අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කුසිකර්මාන්තයේ දෙන ගොවි ජනතාවගේ ජීවිතය ණයබරෙන් නිදහස් කරගෙන ගෞරවයක් ආඩම්බරය සහිත ගොවි પરම්පරාව බවට පත් කරන සරස්ම අපි හදනවා ඒ විතරක් නෙවෙයි ගොවි ජනතාවගේ දරුවන්ට ඉස්සර අනාගත නිර්මාණය වෙන්න ඕන අධ්‍යාපනයේ මොකද තාත්තා කුමරු කෙටුවා උරුමෙම්ම පුතා කුමරු කොටන්න ඕනේ අපි ඒව එහෙම නැතුණොත් ඒකට වෙන ක්‍රමයක් හොයමු හැබැයි මේ දරුවා මේ තරු પરම්පරාව මේ වියගසින උත් නිදහස් කරගන්න ඕන ඒකද මොකද්ද දරුවට Tamanගේ තාත්තා අම්මා නියලුණු ආර්ථිකෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ කොහොමද තාත්තා වෙලිකොට දානවා දරුවා වෙලිකොට නා දාන්න නැති දරුවේ බවට පත් කරගන්නේ කොහොමද තාත්තා වට්ටක් හදනවා දරුවා වෙන වෘත්තියකට ගේන්නේ කොහොමද තාත්තා මේෂන් වැඩ කරනවා දරුවා වෙන වෘත්තියකට ගේන්නේ කොහොමද තාත්තා සැලොන් කෙනෙක් කෙනෙක් වැඩ කරනවා දරුවා වෙන වෘත්තියකට ගේන්නේ කොහොමද කොහොමද ගේන්නේ මොකෙන්ද ගේන්නේ අධ්‍යාපනයේ પરම්පරාවෙන් પરම්පරාවට යන වියසනේ ගොදුරක් බවට අපේ දරුවා පත් වෙන්න ඕනේ දරුවට වෙන ලෝකයක් හදන්න වෙන පාරක් හදන්න ඕන ඒක ප්‍රධාන දේ අධ්‍යාපනයේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ ගම්වල ඉන්න දුව දරුවන්ට පරණ වියගසෙම තල්ලු කරගෙන ඉස්සරහට යනවා වෙනුවට නව ලෝකයකට දොරට විවෘත කර ගැනීම සඳහා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා ඉස්කෝලේ කොළඹ රෝයල්ද දෙයියත්ත කණ්ඩියේ ඉස්කෝල දෙකිනක බේදකින් තොරව සෑම ඉස්කෝලේකම දරුවන්ට සමාන සාධාරණ අත්‍යවශ්‍ය පාසුකම් සහිත ආණ්ඩුවක් අපි හදන්නේ අද අම්මලා තාත්තලා හිතන මොකද්ද දරුවා මේ අධ්‍යාපනයේ නිදහස් කරගන්න නම් නගර ඉස්කෝලේකට යවන්න ඕන දෙයියත්ත කණ්ඩියේ යවන්න හදන්නේ කොහටද වැඩිපුර ඈ කොයි ඉස්කෝලේද ගමේ ඉස්කෝලේ වෙනුවට තල්ලු කරන්න හදන්නේ නගර ඉස්කෝලේකට ඒකට අම්මලා කල්පනා කරා මොකද්ද මේ ගමේ ඉස්කෝලෙන් දරුවට ඇති පළක් වෙන්නේ නැහැ නගර ඉස්කෝලේකට තල්ලු කරගන්න ඕන හැබැයි කී දෙනාට තල්ලු කරගන්න පුළුවන් වින්ද විශාල ප්‍රමාණයක් අපව ගමේ ඉස්කෝලේ ගුරුවරයෙක් නැති ඉස්කෝලේ පාසුකම් නැති ඉස්කෝලේ අලුත් දැනුම ගලාගෙන නැති ඉස්කෝලේ අලුත් තාක්ෂණය ගලාගෙන නැති ඉස්කෝලයක් තියෙනවා ඉතින් මොකද වෙන්නේ ඒ ඉස්කෝලේ දරුවා අලුත් ලෝකෙට දොරට විවෘත වෙන්නේ නැහැ තාත්තා මේෂන් වැඩ කරා නම් දරුවත් මේෂන් වැඩ තාත්ත කුඹුරු කෙටුවා නම් දරුවත් කුඹුරු වැඩ තාත්තත් වඩු වැඩ කරා නම් දරුවත් වඩු වැඩ තාත්තත් වැලිකොඩ දැම්ම නම් දරුවත් වැලිකොඩ දානවා ඒ වියසනේ අපේ දරුවෝ නිදහස් කරගන්න නම් තියෙන පාර පළවෙනි පාර තමයි ඒ වියසනේ නිදහස් කරගන්න තියෙන්නේ අධ්‍යාපනය එනි සෑම ගමද නගරේද කොළඹද පිටිසරද කියලා ભેදකින් තොරව හැම දරුවෙකුටම සාධාරණ අධ්‍යාපනය ලබා දීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්න එහෙම තමයි මේ ගම් වෙනස් වෙන්නේ. එහෙම නැතුව මේ ගම වෙනස් වෙන්නේ නැහැ. අලුත් දැනුම සහිත තරුණ પરම්පරාව හැදෙන්න ඕන ගම් ඇතුලේ. ලෝකේ දියුණු තාක්ෂණය ගමට ගලාගෙන එන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ අලුත් රස්සාවලට යන්න ඕන. අලුත් රස්සා විතරක් නෙවෙයි. ඒගොල්ලෝ සුළුවා මධ්‍යපරණ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕන. මේ උදේ 7ට වැඩට ගිහිල්ලා 5ට ගෙදරට මේ රූටින් ජොබ් එකම හරියන්නේ නැහැ. එක කොමද ව්‍යවසායකෙක් බවට පත් වෙන්නේ. තවත් දරුව හතර පහ දිනක් එක පොඩි කර්මාන්තයක් පටන් ගන්න. පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි මේ දෙයියත්ත කණ්ඩේ ඉන්න අයට විතරක් ව්‍යාපාර කරලා වැඩක් තියෙනවද? මේ දෙයියත්ත කණ්ඩේ ඉන්න අයට විතරක් නේද බිස්නස් කරලා වැඩක් නැහැ. දෙයක් නිෂ්පාදනය කරලා වැඩක් නැහැ. ඒක මෙතනින් එළියට ගෙනියන්න ඕන. සමහර විට ලෝකෙටත් ගෙනියන්න ඕන. එහෙම ගෙනියන්න මොකද වෙන්න ඕන? නව තාක්ෂණය එකතු කරන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධානම කාර්යකට අපිට සලකලා තියෙන්නේ සුළුවා මධ්‍යපරමණ ව්‍යවසායකයන් හදන්න ලක්ෂ ගණන් හදන්න ඕන. ඇයි ආසන වශයෙන් ගත්තොත් ලක්ෂ දැන් නම් දෙකහමාරක් වගේ ලක්ෂ 3ක් කියලා හිතමු. ලක්ෂ 3ක් අවුරුද්දකට එනවා ඉස්කෝල වලින් එළියට. විශ්වවිද්‍යාල වලින් එළියට ආසන වශයෙන් ගත්තොත් විශ්වවිද්‍යාල ඉස්කෝල වලින් අවුරුද්දකට ශ්‍රම වෙළඳ පොළවට ලක්ෂ 3ක් එළියට එනවා. මේ ලක්ෂ 3 රස්සා වලින් පුරවන්න පුළුවන්ද? පුරවන්න බෑ. ආණ්ඩුවේම රස්සතෙන් ලක්ෂ 15යි. ඒකත් දැන් වැඩි වෙලා තියෙන්නේ. පුරවලා. ඉතින් හරි ලක්ෂ 15ම පෙරෙව්වොත්
ಅವ್ರದ್ದು ಉಪ ಹಾಕ್ಯನ ಕೊಟ್ಟ ಏಕ ವಿರಾಯಿ ಪೌದ್ಗಲಿಕ ಅನ್ಸುತ್ತೆ ಲಕ್ಷ ವಿಷಯತ್ರ ಇತಿ ಏಕದೇ ಬೇಟಕರನು ಅವ್ರದ್ದು ಕಟ ಲಕ್ಷ ತುನಪುರ ಪಾಡು ಎತ್ತಿವೆತುಳಿ ಇಸ ಆಂಡು ಎತ್ತಲೆ ಪೌದ್ಗಲಿಕ ಅನ್ಸುತ್ತೆ ತವ ವಿಶಾಲ ಸಿ ರಸ ಎತ್ತಿವೆದೆ ಹಿರವೆಲಾತೀನಿ ಸಮರಾಯತನ ರಕ್ಷಾಕರಣ ಎಲ್ಲಿರದ ಮಿಂತೀನು ಇಸ ಅಲುತ ರಕೆ ಹದಿನ ಕೊಹೆದ ಸುಲುವ ಮಧ್ಯಪರಮನ ವ್ಯವಸಾಯಕ ಉಮ್ಮಾದ ಕದಂಡೋಣ ಹೆಮ ತರುಣಾತ್ಮ ಕಲ್ಪನಾ ಕರ ಅಳುದ್ಯ ನಿಷ್ಪಾದನೆ ಕರನ್ನು ಅಳುತ್ ಕರ್ಮಾಂತ ಪಟಂಗನ್ ಅಳುತ್ ವ್ಯವಸಾಯಕ್ಕೆ ಪತ್ಕರನ್ನು ಅರ ಮಂಕಾಲಿಂಕಿ ಸಂವರ್ಧನೆ ಬ್ಯಾಂಕ್ ನಾಯತಿಕ ಕಂಬವೆನೋ ಆಂಡು ಮಂದಿಯತ್ತಲ ತಾಕ್ಷಣ ದಿನವ ಲೋಕೆ ವಿಲಂದ ಪುಲ ಕೊಲ ದಿನವ ದೈಯತ್ತ ಕಂಡಿ ತರುಣ ಪರಂಪರಾವ ಕೆದಿನವ ನವ ವ್ಯವಸಾಯಕ್ಕೆ ಘಟಿಗಿಟ್ ಅಲು ತಾಕ್ಷಣ ಎತ್ತಕ್ಕ ವ್ಯಾಪಾರ ಎದಿನ ಲೋಕಟ ವಶನ ಬಹಂಡ ಸಹ ಸೇವಾ ಸಪೇನ ಮಧ್ಯಸ್ಥಾನ ಬೋಟ ದೇಹತ್ತ ಕಂಡಿ ತರುಣ ಪರಂಪರ ಪತ್ತಿನವ ಎತ್ತರ ಮುಖದ ವೆಣ್ಣಿ ಎತ್ತರ ಪರನ ವ್ಯಸನೇಮ ಗೊದುರಬ್ಬೋಟ ಪತ್ತಲ ಗಮ ವಿನಶಂಡ ಪಟಂ ಗಣ್ಣವ ದೆಂ ವ್ಯಸನೆ ಗೊದುರ ಗಮ ತಾತ ವಿದ್ಯಟ ಬೈ ಪುತ ಅಮ್ಮ ವಿದ್ಯಟ ಮೈ ದುವತ್ ಮುತ್ತಮ್ಮ ವಿದ್ಯಟ ವಿದ್ಯ ಮುತ್ತಮ್ಮ ವಿದ್ಯಟ ಮೈ ನೇದ ಇಲಕ ಪರಂಪರಾವತ್ ಆಚಿ ವಿದ್ಯಟ ಮೈ ಮುಂಡುಬುರತ್ ವೆಡತ್ತಿಗಣವದ ಮ ವಿನಶಂಡೋಣ ನೆತ್ತ ಅಲುದೇವಲ್ ಬಲಂಡ ಕೊಲಂಬವೇ ಅಂಡೋಣ ಅಲು ತ್ರಾಸಾವಕರಣ ಕೊಲಂಬವೇ ಅಂಡೋಣ ನೆ ಮೇವ ಮುಖದ ವೆಂಡೋಣ ಮೇ ಗಂಪಿತಿ ನವ ಪರಿವರ್ತನೆ ಲಕ್ಕರಣೋಣ ಅವ್ರದ್ದು ಹೆತ್ತ ಹಾಕಿ ನಿದ ಕೊಚ್ಚರ ಗಮನ ಅಂಡ ತಿಬ್ಬದ ಪಿಟ ಮೇ ಪಾಲಕ ಕವ ದಾವತ್ ಮೇವ ಹಿತುವಿನೇ ಮೇ ಪಾಲಕ ಅಂಟುಣಿ ಓಣವನ ಮುಖದ್ ತಾತ ಜನಾಧಿಪತಿ ನ ಪುತಾ ಜನಾಧಿಪತಿ ಕರಣ ಉತ್ತರ ಸೀನಿ ತಾತ ಹೆಮತಿವಿ ನ ಪುತಾ ಹೆಮತಿ ಕರಣ ಮಹತ್ಯ ಮಂತ್ರಿ ವಿನ ನೋನ ಮಂತ್ರೀಕರಣ ಲೆಜ್ಜನೆದ್ದಪ್ಪ ದಯಾ ದಯಾಗಿ ನೋನ ಇದ್ದೀನಿ ನಮ್ಮ ಈಗಲೂ ಹಿಮತಮ ಹಿಮದ ಮಹಾನ್ಸುನಿ ಈಗಲೇ ಪೊದು ಜನತ ಗಮ ಅಲು ಪರಿವರ್ತನೆ ಕಟ ಗಮ ಅಲು ಸಂವರ್ಧನೆ ಈಗಲಕ್ಮತಿ ಮುನ್ನೆ ಕವದ್ದಾವ ತೋಣ ಉಣ್ಣೆ ಮೇ ಗಮ ವಿನಸ್ಕರಣ ದುಪ್ಪತಾಗಿ ಹಿತವತ್ತೀನ ಮುನ್ನ ಹಿತವದ್ದ ಪೌಲಟ ಹಿತವತ್ತಲ್ಲ ಐಟಿ ಮೆರಾಟಿ ಅಂತ ದಣ್ಣ ಗಮೇ ಪೊಲೊನ್ನರು ಇಪ್ಪತ್ತು ಗೆಮಿಯಕ್ಕೇನೋ ಅಪಿದಾನ ಗೆಮಿಯಕ್ಕೆ ಕೆರುವ ಮಮ್ಮನೆ ಅಧಿಕಾರ ದಾನೋದೇ ಹೆಮದಾಮ ತೀನ್ ಮೈತ್ರಿಪಾಲ ಸಿರಿ ಅಂಟೇ ನೀವು ದಣ್ಣ ಎಟ್ಟು ಮಟ್ಟ ಹಿತನ ಪುಟ್ಟಿ ವಾಡು ನಾಟ ವಡ ಹೊಂದ ವಾಡಿ ನೋವು ಇಟಿಯ ನಂಗೆ ಕವ ದಾವತ್ ಪೊಲೊನ್ನರು ಹೆಂಗ ಆವೈಕೀಲ ಗಿರವಾ ಪತ್ವಿ ಹೆಂಗ ಆವೈಕೀಲ ಕಿವನ್ನೇ ಗಿರವಾ ಪತ್ವಿ ವೆಲ್ಲಿಪನಲ್ಲೇ ಸುಗಂಧ ಹಮ ಹಮ ಆವೆ ಕಿವ್ವ ಒಕ್ಕಡೆ ಅತ ಹೋದ ತಾತ ನಾಮ ಯೋಜನಾ ಪತ್ರ ಅಸಂಕರ ಆಗಿವು ಗಿರವಪತ್ತೆ ಕುರಕ್ಕಂಗಳು ತಮ್ಮ ಎಡಿ ಮಾಸ ಕಿವ್ವ ದುಣ್ಣ ದೀಮನ ಕೌರುದ್ಧ ಹೆಪ್ಪಾಲು ಹತ್ತಿಸಿ ಗಮ್ ಹೆದುವಿನ ಮತಗತಿ ಆಗನ್ ಏಗಲ ಹೆದುನ ಏಗಲ ಪೌಲ್ ಹೆದುನ ಏಗಲ ವಟೈನ ಕಂಡಯ ಹೆದುನ ಹೆಬೆ ಗಮ್ ಪರಿವರ್ತನೆ ಕರೇನೆ ಅಪಿಟ ಅವದ ಅವಶ್ಯ ಮುಖದ್ದು ಗಮ ಮೇ ವಿದ್ಯಟ ಮತಿಯನವದ ಗಮ ದ್ಯೂನ್ವೇ ದಿಶಾವಟ ವಿನಸ್ಕರಣವದ ಜಾತಕ ಜನಬಲವೇಗೆ ಸರಸ್ವತಿ ಎಣ್ಣಿ ಇತ ಹೊಂದ ಇಸ್ತಾವರ ಸರಸ್ವತಿ ಏನವ ಗಮ ದ್ಯೂನ್ವೇ ದಿಶಾವಟ ಪರಿವರ್ತನೆ ವಿನಲ್ದ ಗಮ ಮನವಾಗೆ ಗಮದ್ದೀಗ ಹೊಂದ ವಾತಾಶ್ರಯ ಸಹಿತ ನಿವಸತ್ತಿನ ಗಮ ಹೊಂದ ಆದಾಯ ಮಾರ್ಗತ್ತಿನ ಪುರವಸಿಯ ಜೀವತ್ತಿನ ಗಮ ಮಾನಸಿಕ ನಿಂದಾಸತಿನ ಗಮ ಗಮೇ ಕಟ್ಟಿಯ ಕತ್ತುವೆಲ್ಲ ಟೀಟರ್ ಕಪ್ಪೆಣ್ಣನ ಗಮ ಚಿತ್ರಪಟಿಯ ಬಲಂಡನ ಕಟ್ಟಿಯ ಪೌಲೆ ಕಟ್ಟಿಯ ರೇಟಗಿ ಇಲ್ಲ ಕ್ಷೇಮ ವೇಳ ಕಾಲ ಎಲಿ ಪೌಲೆ ಕಟ್ಟಿಯ ವಿನೋದ ಹೆಂಗಿನೋ ಸತ್ತು ಹೆಂಗಿನ್ನೋ ಓ ನದ್ದಿ ಅಪ್ಪಟ ಗಮ ಇವ ಗಮ ಕೋಣ ನೀ ದೆಂಗಳಗಾದ ಕೊಲಂಬ ಇಟ್ಟಿವ ಗುಡಕ್ಕಿವ ತೀನವ ಈಗಲೋ ಬಹೋದ್ರ ಶಿಖುರಾದ ರೇಟ್ ಲೊಕ್ಕ ಹೋಟಲ್ ಒಳ್ಳೆ ಡಿನ್ನರ್ ಇಕಟೆಯ ನಂಗೆ ಮಂಕೆ ಅಪ್ಪಿ ಅಪ್ಪ ವರದಿಕರು ಈಗಲಂಟ ಹಿಮ ಜೀವಿತ ತೀನವ ಹೇ ಗಮ್ಮಲ ಇಟ್ಟ ಹಿಮ ಜೀವಿತ ಹಾಕ್ನೆ ಓ ಮೊನವಾರಿ ಉಯಾಗನ ಓ ಮೊನವಾರಿ ಕಾಲ ಪುತ ಏಕ ವೇಳ ಅವ ಕಣವ ಪುತ ಗೆದರೇನ ವೇಳ ಅವಟ ಕಣವ ದುವ ಇನ್ನ ವೇಳ ಅವಟ ಕಣವ ತಾತರ ವೇಳ ಕಣವ ಅಮ್ಮ ಅವಸಾಂಟ ಕಾಲ ಬುದ್ಧಿಯ ಕಣ ಓ ಜೀವಿತ ಏಟು ಅಟ ಜೀವಿತ ಎತ್ತ ಮುನ್ನ ಜೀವಿತದ ಮೇವ ಗಮ್ಮಲ ಮಿನಿಸ್ಸು ಮೆರೆನವ ಜೀವಿತ ಏಕೆ ಮುಖದ್ದಕ್ಕೆಲ್ಲ ದಂಡನೆತ್ತುವ ಮತಗತಿಯಲ್ಲ ಅಪೇ ದರುಪೆಟವು ಜೀವತ್ತೇನು ರಸ ಆಹಾರ ವೇಳ ಮುಖದ್ದಕ್ಕೆಲ್ಲ ದಂಡನೆತ್ತುವ ಮೇಕ ವಿಲಾತೀನಿ ಎನಿಸಪಿ ಮೇಕ ಪರಿವರ್ತನೆ ಕರನ್ನೋಣ ನವ ದ್ಯೂನು ಗಮ ಅಧ್ಯಾಪನೆ ದರುವು ಇನ್ನೋ ಲೋಕ ಜಯಗ್ರಹಣ ಕರ ದರುವು ಇನ್ನೋ ಕೊಲಂಬ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ವಿಡಕರ ದರುವು ಇನ್ನೋ ಕುಡ ವೃತ್ತಿಯ ಕರ ದರುವು ಇನ್ನೋ
ಕೂಡ ವ್ಯವಸಾಯಕ್ಕೆ ಕರೆದಾರು ಬೇಕಿನ್ನೋ ಹೊಂದ ಗೋಯಿ ಮಹತ್ತೆ ಗೊತ್ತಿನ್ನೋ ಹೊಂದನದ್ದೇ ಗಮ ಅದ ಗಮ ಬಲಂಡ ಹವಸ ಪಹಾವೆಣ ಕೊಟ್ಟ ಹರಿಯ ಮಾರು ವೆಡಿಹಿಟಿ ಪಿರಿಮಿಯ ಕೊಯಗಂಡ ಇದು ಹೊಂದ ಸಿಹಿ ವೆಡಿಪುರಿ ಮದ ಸಿಹಿ ಅಂಗಿಲ್ಲದ ಗಮ್ಮದ ರಸಿ ಮಟ್ಟ ಇಲ್ಲ ತೀರೋ ಗಮ್ಮ ರಸಿ ಮಟ್ಟ ಗೇಪೋ ಹಮ ವೆಡಿಪುರ ಇನ್ನ ಕೌದ ಬಾಂಬರ ಮತಿ ನೆತ್ತ ಪೌ ಜೀವಿತ ಕಿರದೇ ಅತ್ತೇರಿ ನೆತ್ತ ಎತ್ತೆಂಡ ಕಥಾ ಕರಲ ಬೇಡಕ್ಕೆ ಎತ್ತೆಂಡ ತಪ್ಪಿ ಅಪಿ ತಡಿಯ ಹೋಗಿ ಕಥಾ ಕರಲೇನೋ ಎತ್ತ ಮೈ ಗಿಯನ್ ಇದು ಮೇಮನ ಗಮ್ಮನ ಜೀವಿತ ಎಕ್ಕಮದೇ ಏಕನಿ ಹೌಸ ಅಡಿಯ ಹಣಕ್ಕೆ ಬಿತ್ತರ ಎಕ್ಕಮ ಸತ್ರ ಮೊಮ್ಮದ ಅನ್ನಕ್ಕೆ ಸತ್ರ ಅದ್ದ ಕೇಳ ಬಿರಿಂದ ಸತ್ರ ಅದ್ದ ಈಗ ದರ್ವಾಟ ಸತ್ರ ಅದ್ದ ಈಗ ಪೌಲಡ ದೇವನು ಅದ್ದ ಈಗ ಮಮ್ಮಿ ಕೇನಕ ವ್ಯರದಿ ಕೇನಕ ನೀವೇ ನಮ ಏಕ ಜೀವಿತಯಕ್ ನೆವೇ ಅಪ್ಪ ತರುಣ ಪರಂಪರಾ ವಿತರ ರೇಟ ಅಡಿಯ ಗಹಣಕ್ಕೆ ತಮ್ಮ ಜೀವಿತ ಏಕ ವಿತರಕ್ ನೆವೇ ಜೀವಿತ ಜೀವಿತ ಕೇಟ ಒಡ ಲೊಕ್ಕುವಿ ಅಪ್ಪ ಅವೃದ್ಧ ಹಸ್ಕಣ ಜೀವತ್ತೇನೆ ಅಪ್ಪ ಅವೃದ್ಧ ಕ್ವಿಸ ಕ್ವಿಸಿ ಪಾಕ ಇಗಿಡ ಗನ್ನು ಅವ್ರದ್ದು ವಿಸಿಪ ಪಸ ಕಸಾದ ಮದಿನೋ ನೀದ ತಿಸ್ಪಹ ವಿತರ ವೇಣ ಲಮಾಯಿ ಹದನೋ ಲಮಾಯಿ ನೀದ ಇದು ತಿಸ್ಪ ಹೆಂ ಪಸ ಲಮಾಯಿ ಹದಂಡ ಪಟಂ ಗನ್ನು ಹೆಟ ವಿತರ ವೇಣ ಲಮಾಯಿ ಕಸಾದ ಬಂದನು ಹೆಟ ಹೆಟ ಪಹ ವೇಣಕೊಟ ಅಸುಪ ಹೆತ್ತಪ ಅಸು ವೇಣ ಮೆರಲೇನು ಒತ್ತರ ಜೀವಿತಿ ಈಟ ವಡ ವೇಣ ಸಕ್ನೆ ಒಗುದಮ ಜೀವಿತಿ ಇದು ಏ ಜೀವಿತ ರಸವತ್ವೆಂಡ ಉಣ್ಣದ್ ಏ ಜೀವಿತ ವಿಧಿನ್ನ ಉಂಡದ್ ಏ ಜೀವಿತ ಸತತ ಉಣ್ಣದ್ ಏ ಜೀವಿತ ಸನಸುಮ ಉಣ್ಣದ್ ಅಂತಿಮೇಟ ಹಿತನ ಮುಖದ್ ಇಪ್ಪತ್ತುನಾಟ ವಡ ಮಲಾ ಹೊಂದಾಯಿ ಕೀಲ ಕೊಚ್ಚರ ಗೋವಿಜನ ಪದವಲಾಯ ಮೆರೆಂಡ ಕಿಲ ತೀಂದು ಗಣ್ಣೋದು ಕೊಚ್ಚರ ಕೊಚ್ಚರ ಅಮ್ಮಲ ಅಕ್ಕಲ ಸಿವಿದಿ ವಿಹಾನಿಕರ ಗಣ್ಣಗಳ ತೀಂದು ಗಣ್ಣೋದು ಮಮದನ ವಿಶಾಲ ಪ್ರಮಾಣ ಗಮ್ಮಲ ಅಮ್ಮಲ ಅಕ್ಕಲ ಮೆರೆಂಡ ತೀಂದು ಕರ್ನೋ ಪಸ್ಯ ದರುವ ಮತಕ್ಕಿನೋ ಅತ್ತರ್ನೋಯ ತೀಂದು ಮೇಮ ಇನ್ನೋಟ ವಡ ಹೊಂದಾಯಿ ಮೆರೆನಕ ಹೊಂದಾಯಿ ಕಿಲ ಕಲ್ಪನಾ ಕರ ಮಿನಿಸು ಇನ್ನೋ ಮುಖದ್ದ ಹಿಮೆ ರಟಕಿಂಗತಿ ಪೊಲೈ ಇಪ್ಪದುನೋಣ ಇಪ್ಪದುನು ಜೀವಿತ ಸತ್ತುಟೇ ಭುಕ್ತಿ ವಿಂದಿಲ ಅಪಿ ಮೆರೆಂಡೋಣ ಹೆಪ ಇಪ್ಪದಿಲ ಗತವೆನ ಹೆಮ ದವಸಕ್ ಪಾಸ ಮೆರಿ ಮೆರಿ ಜೀವತ್ತೆನೋಣ ಮೆರುಣ ಬಗೆ ಜೀವತ್ತೆನೋಣ ಏ ಜೀವಿತ ಲಿಂಗ ಅಪಿಟ ಫಲಕ್ನೆ ಏನಸ ಅಪಿ ಆರಾಧನಾ ಕರ ನಾವಿ ಮಿಂದ ಮೇಕ ವಿನಸ್ಕರ ಮೇಕಪಿ ಸರಳ ವೆಡಕ್ನವಿ ಮೇ ಉದು ಆಂಡ್ವಾಕ್ ಮಾರುಕಿರಿ ಮಗ್ಗಿನ ಕಥಾವಾಕ್ನವಿ ಮೇ ಗಮ್ ದಿವನು ಪರಿವರ್ತನೆ ಲಕ್ಕರನ ಗಮ್ ದಿವನುಕೇನ ಸಲ್ಲಿತೀನ ಇತರಕ್ನವಿ ಹೊಂದ ಗತಿಗುಣ ತಿನ ಗಮ್ ಅನೇಕಾಗಿನ ತೆತ್ತಮನೆ ಅತ್ತಿನ ಗಮ್ ಅನೇಕಾಗಿನ ಸೆವಿಲ್ಲ ಬೆಳಿಲ್ಲ ಅತ್ತಿನ ಗಮ ಸತ್ರುಂಗಿನ ಗಮ ನೀದು ಇಸ್ರ ಮಠ ಮತಕ ದೆನ್ನಂಗಿನ ದವಾ ಸತೆ ಅಪೆ ಹಾಮದು ಮತಕತಿ ದವಾ ಸತೆ ತಿಬುನ ನಾಟ್ಯ ಎಲ್ಲಿವಿನ ಗಮ್ಮಿನಿಸು ಬೆಲ್ಲುವ ಯಥಾ ಯುಗ ಏಕ ಹರಿ ಅದ ಈತ ವಡ ಲೋಕ ದೇವಲ್ ತಿನ ವಿನಮದೆಯ ಹೆಬೆ ಅದೇ ಮೇ ಕತುವಲ ಮನೋತ್ ಕರ್ಣ ಅದ ಗಮಿ ಕಟ್ಟಿ ಮಲಗೆದರ ಗಟತದ ಎಂಡ ವಿಲಾ ತಿನ್ನ ಅಸ್ಸನ ಗಹಲ ನೆದ ಪುತದ್ದಾನ ಅಸಂಗ್ರಹ ಅಂತ ದಡೆಯ ಗಾಣ ನೆದ್ದ ಏಹಿ ಮನವಿನ ತಿಬುಣಿ ಸತುರ ತಿಬುಣ ಸಹಾಮಿಕಾತ್ಯ ತಿಬುಣ ದುಃಖಕ್ಕುನ ತೆಕಟ ಎಕತುನ ನೆದ ಸತುರಕ್ಕುನ ತೆಕಟ ಭುಕ್ತಿ ವಿಂದ ಏಹಿಮ ಗಮ್ ತಿಬುಣ ಪಿಟ ಅದೇ ಒಕ್ಕಮ ವಿನಾಶ ವಿಲಾ ಮುಖದ ವಿಲಾ ತಿನ್ನ ಜೀವಿತಕ್ಕ ನತಿ ವಿಲಾ ತಿನ್ನ ಇನ್ಸಾ ಯಾದ್ಲಿ ಅಪಿ ಹದನ್ನ ಅದನ್ನೇ ಸೇಮತಿಮ ದಿವನು ಗಮಕ್ ಮನಸ್ಸೆನ್ ದಿವನು ಗಮಕ್ ಸತುಟೆನ್ ದಿವನು ಗಮಕ್ ಆರ್ಥಿಕ ಎನ್ ದಿವನು ಗಮಕ್ ಪೊದು ಜನತಾ ಅದರ ಸಮಗಿಯನ್ ದಿವನು ಗಮಕ್ ಸತುಟೆನ್ ಸಾಧರೆ ಏಕನಿಕ ಆತರ ಬದಾ ವೆಲದ ಗನ್ನ ಗಮಕ್ ಅಪಿಟ ಉಣ್ಣ ದೇಹ ದಿವನು ಸಮಾಜ ಜಾತಿಕ ಜನಬಲವೇಗಿ ಅದನ್ನು ಉಣ್ಣ ದಿವನು ಸಮಾಜ ಅಪಿ ಅಸ್ಸಿದ್ರಿ ಪಿಟ ದಕ್ಕಿದ ಮಬತ್ ಗಮ್ಮಲ ಮತ್ ಪುದ್ಗಲಿಪ ಗಮ್ಮಲ ಅಪಿ ನಾಮಲ ಸಹೋದರ ಪೊಲ್ಪಿತ ಗಮ ರಂಭಾವೇವಿ ಅಪಿ ಸರ ಸಹೋದರ ರಾಂಬಿ ದೇವ ನಿವಿ ನೀದು ರಾಂಬಿ ಅಪಿ ನಾಮ ಸಹೋದರ ಅಪಿ ಸರ ಸಹೋದರ ಹಿಂಗುರ ಕೊಡ ಗಮ್ಮಲ ವಸರ ಸಹೋದರ ತೇಮ ಅಂಪಾರಿ ಗಮ್ಮಲ ಅಪಿ ಮೇ ಗಮ್ಮಲ ದಣ್ಣ ಮಿನಿಸುಕ ಜೀವಿತ ಗತವನೇ ಕೊಹಮದ ಕೇಳ ಅಪೆ ಜ್ಞಾತಿ ನಿಯ ಜೀವಿತಿ ಅಪಿ ದಣ್ಣ ಅಪೆ ಯಾಳು ಅಂತ ಪತ್ತಿ ವ್ಯಸನೆಗೆ ಅಪಿ ದೆಕಲ ತೀನೋ ಅಪೆ ಹಿತವತುಂಕಿ ಜೀವಿತಗೆ ಅಪಿ ದೆಕಲ ತೀನೋ ಅಪೆ ಅಸಲ್ ವ್ಯಸ್ಯ ಅಂತ ವಿಸ್ತಿ ವ್ಯಸನೆ ದೆಕನ ದೆಕಲ ತೀನೋ ಎಣಸ ಅನ್ಕವರ ತೊಡ ಹೇಮ ಕೆನಿಕೊಟ ವಡ ಜಾತಿಕ ಜನಬಲ ಇಟ ವಕೀಮಕ್ಸ ಐತಿ ಹತ್ತಿ ಬಿಣವ ಮೇ ಗಮ್ಮಲ ದೇಶಪಾಲನೆ ಕರನ್ನ ಗಮ ವಿಣಸ್ಕಿರಿ ಮಸದ ಪದ ನಮ ಅವಶ್ಯತಾವತಿಯನ್ನ ಜಾತಿಕ ಜನಬಲ ವೀಗಿಟ ಎಡಿಸಾ ನಿಕಂಗ ವಿಲ್ಲ ನೇದ ಅರ ಬೆದನ ನೇ ಅಪಿ ಕೊತನ ಕರಿ ವ್ಯಸನೆ ಪತ್ತುನು ತಪಿ ಎನ್ನ ಹೆಬ ಅಪಿ ದೇಶಪಾಲನೆ ಬಿದ್ದನ ದೇಶಪಾಲನೆ ನಿವಿ ಅಪಿ ದೇಶಪಾಲನೆ ಬಡು ಬೆದನವ ನಿವಿ ದನುಮ ಬೆದನವ ಅಪಿ ದನುಮ ಏಕರಾಸಿಕರ ಮೇ ಸಮಾಜ ಪರಿವರ್ತನೆ ಕರಮು
ඔය දුප්පතාගේ හිතවතා කියන බොරු හොඳේ අපි දන්න ඔයගොල්ලගේ ජීවිත ගත වෙන විදිය. හරිද? මේ ඔක්කොම අපි වෙනස් කරමු. වෙනස් කරලා ඇත්ත මහජනයාගේ ආණ්ඩුවක් හදමු. ඉතින් ඒක වෙනස් කරන්න පුළුවන් අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාව කිසිසේත්ම අපි මගහරව ගන්න නැතුව මාස දෙකයි තුනයි තියෙන්නේ. මෙතන දහස් ගණනක් ඉන්නෝ. ඔබවගේ ඥාතීන්ට හිතවතුන්ට කතා කරලා ගම් පිටින් නේද? ඡන්ද පෙට්ටි පිටින් ජාතික ජන බලවේග දිශාවට හරවමු. අපි ඔක්කොම එකතු වෙලා මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරලා දියුණු ගමක් අපේ රටේ හදමු. මේ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි සූටි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.